ආයුබෝවන් කියලා පිළිගන්නවා හැම දිනෙකම අද වීඩියෝවෙන් කතා කරන්නේ මේ දවස්වල ශ්‍රී ලංකාවේ වැඩි වශයෙන් කතා බහට ලක්වන උගන්ඩාව පිළිබඳව ඇත්තටම උගන්ඩාව කියන්නේ ඉතාමත්ම සුන්දර පරිසරයක් වගේම සංස්කෘතියක් තියෙන රටක් ඒ වගේම උගන්ඩාව ලෝකේ පොහොසත්ම රටක් විදිහටත් හඳුන්වන්න පුළුවන් දැන් ඔබට ගැටලුවක් ඇති උගන්ඩාව පොහොසත්ම රටක් වෙන්නේ කොහොමද කියලා ඇත්තටම අපි මෙතෙන්දී අදහස් කරේ ස්වාභාවික සම්පත් සහ මානව සම්පත් වලින් පොහොසත් කියන එක නමුත් ඒ සම්පත් වලින් විශාල කොටසක් භුක්ති විඳින්නේ රටේ ජනගහනයේ නිතාමත්ම සුළු පිරිසක් පමණයි. ඒ පිරිස දේශපාලඥයන් සහ ඔවුන්ගේ හිතමිතුරන් කිව්වොත් නිවැරදි. නමුත් රටේ ජනගහනයේ අති බහුතරයක්, ඒ කියන්නේ 90%කට ආසන්න ප්‍රමාණයක් අන්ත දුප්පතුන් විදියටයි සැලකෙන්නේ. එම පිරිසෙනු 41%කට ආසන්න ප්‍රමාණයක් ජාත්‍යන්තර දරිද්‍රතා රේඛාවෙනුත් පහළ මට්ටමක ජීවත් වන බවටයි වාර්තා වෙන්නේ. ඇත්තටම උගන්ඩාව පත් වෙලා තියෙන මේ සෝචනීය තත්ත්වයට වග කියන්න ඕන ප්‍රධාන පුද්ගලයන් 3 දෙනෙක් ඉන්නවා. ඒ අතරිනු ප්‍රධානම් පුද්ගලය වෙන්නේ අපි කවුරුත් අසා තිබෙන ඉඩියමින් නැමැති ඒකාධිපතියා. ඇත්තටම ඒක හැමෝම දන්න කාරණයක්. නමුත් ජාත්‍යන්තර මාධ්‍ය පෙන්වා දෙන්නේ වර්තමාන ජනාධිපති යුවේනි මුසවේනි ඉඩියමින්ටත් වඩා දූෂිතයෙක් විදියට. ඒ වගේම වර්තමාන ජනාධිපති මුසවේනි මේ වෙද්දි ගෙනියන්නේ දැඩි පවුල් පාලනයක්. නමුත් ඇත්තටම මෙතෙන්දී අවාසනාවන්තම කාරණේ වෙන්නේ ඔහු පස් වතාවක්ම ජයග්‍රහණය කරන්නේ ජනතා ඡන්දයෙන් වීම. එයින් පැහැදිලි වෙනවා රටක දියුණුවක් බලාපොරොත්තු වෙන්න නම් රටේ ජනතාවට දේශපාලන බුද්ධියක් තිබිය යුතුයි කියලා. කෙසේ වෙතත් මේ සියලු බාධක හමු වුණත් වර්තමානයේ වෙද්දී උගන්ඩාවේ ආර්ථික වර්ධන වේගය 4.9% තරම් ඉහළ අගයක් ගන්නවා. ඇත්තටම ඒ කොතරම්ද කියනවනම් මේ වෙද්දී ඇමරිකා එක්සත් ජනපදයේ ආර්ථික වර්ධන වේගය 2.5% වන අතර ඉතාලිය වර්ධන වේගය 2.6% වෙනවා. දූෂිත පාලකයන් 3 දෙනෙක් විසින් විනාශ කෙරූ මේ සුන්දර රට පිළිබඳ ඔබට වැදගත් සියලුම දේවල් පිළිබඳ මේ වීඩියෝෙන් සොයා බලමු. ඒ වගේම විදේශ රටවල් පිළිබඳ සුවිශේෂී දේවල් දැනගන්න කැමති අලුතෙන් එකතු වෙලා ඉන්න යාළුවන්ට අපිව subscribe කරන්න කියලාත් පුංචි මතක් කිරීමක් කරනවා. උගන්ඩාව කියන්නේ නැගෙනහිර අප්‍රිකාවේ පිහිටා තිබෙන සම්පූර්ණයෙන්ම ගොඩබිමෙන් වට වෙලා තියෙන රටක්. නමුත් රටේ දකුණු ප්‍රදේශයේ අප්‍රිකාවේ විශාලම ජලාශයක් වන වික්ටෝරියා ජලාශයට මායිම් වෙනවා. උගන්ඩාවට මායිම් වන රටවල් විදියට කෙන්‍යාව, දකුණු සුඩානය, ටැන්සානියාව, රුවන්ඩාව සහ ප්‍රජාතන්ත්‍රවාදී කොංගෝ ජනරජය හඳුන්වන්න පුළුවන්. රටේ සම්පූර්ණ විශාලත්වය වර්ග කිලෝමීටර් 341,038ක් වෙනවා. එම ප්‍රමාණය එක්සත් රාජධානිය විශාලත්වයට සමානයි. උගන්ඩාවේ අගනුවර සහ විශාලම නගරය හඳුන්වන්නේ කම්පාලා නමින්. වික්ටෝරියා ජලාශයේ මායිමේ පිහිටා ඇති එම නගරයේ අලංකාර උද්‍යාන විශාල ප්‍රමාණයකින් සමන්විතයි. ඇත්තටම භූගෝලීය වශයෙන් උගන්ඩාව පිහිටා තියෙන සමකාසන්නව. ඒ වගේම අප්‍රිකානු මහා සානුවෙන් ආවරණය වෙලා තමයි රටේ ගොඩක් ප්‍රදේශ පිහිටා තියෙන්නේ. ඒ නිසා රටේ ගොඩක් ප්‍රදේශවලින් ජලාශ සහ ඉතාමත්ම සාරවත් කොළ පැහැති බිම් දැක ගන්න පුළුවන්. ඊට අමතරව රට තුළ ඉතාමත්ම දුර්ලභ සතුන් සහ සාක විශේෂ විශාල වශයෙන් පවතිනවා. අප්‍රිකානු රටවල් අතරින් ගෝරිල්ලන් නැරඹීම සඳහා සෆාරි සඳහා ඉතාමත්ම ජනප්‍රිය රටක් විදියට උගන්ඩාව හඳුන්වන්න පුළුවන්. 2022 වර්ෂයේ වෙද්දී මිලියන 45කට ආසන්න ජනගහනයක් උගන්ඩාවේ වාසය කරනවා. එය ශ්‍රී ලංකාවේ ජනගහනය මෙන් දෙගුණයකටත් වැඩි අගයක්. ඒ වගේම එහි ජනගහන වර්ධන වේගය 3.3% තරම් ඉතාමත්ම ඉහළ අගයක් ගන්නවා. උගන්ඩාවේ ජනගහනයෙන් අඩකට ආසන්න පිරිසක් වයස 15ට අඩු පුද්ගලයන් විදියටයි සැලකෙන්නේ. එයින් ඔබට වැටහෙනවා ඇති උගන්ඩාවේ ජනගහන වර්ධන වේගය කොතරම් ඉහළ අගයක් ගන්නවද කියලා. මෙහි භාවිතාවන නිල භාෂාවන් විදියට සැලකෙන්නේ ඉංග්‍රීසි සහ ස්වාහිලි. ඒ වගේම රටේ ප්‍රධානම ආගම වෙන්නේ ක්‍රිස්තියානි. එම ප්‍රතිශතය 84.4% වෙනවා. ඊට අමතරව 13.7% ඉස්ලාම් සහ 1.9% වෙනත් ආගම් අදහනවා. උගන්ඩාවේ ආර්ථිකය සහ වර්තමාන තත්ත්වය පිළිබඳ දැන් සොයා බලමු. ලෝක බැංකුව වාර්තාවට අනුව උගන්ඩාව කියන්නේ අඩු ආදායම් ලබන සංවර්ධනයේ වෙමින් පවතින රටක්. 2022 වර්ෂයේ වෙද්දී ඔවුන්ගේ දල් දේශීය නිෂ්පාදනය ඇමරිකන් ඩොලර් බිලියන් 46ක් වෙනවා. ලෝක ආර්ථික ශ්‍රේණිගත කිරීම අනුව උගන්ඩාවට හිමි වෙලා තියෙන 94 වෙනි ස්ථානය. ඒ වගේම 2022 වර්ෂයේ වෙද්දී ඔවුන්ගේ ඒක පුද්ගල ආදායම ඇමරිකන් ඩොලර් 1060ක් වෙනවා. ඇත්තරම පසුගිය වසර කිහිපය තුළ ඔවුන් ආර්ථිකමය වශයෙන් විශාල දියුණුවක් ලබන සමත් වෙලා තියෙනවා. ඔවුන්ගේ අසල්වැසි රුවන්ඩාවේ ඒක පුද්ගල ආදායම තවමත් ඇමරිකන් ඩොලර් 800ක් පමණයි. මෙහි ආර්ථිකයෙන් 50%ක්ම උපයන්නේ සේවා අංශයෙන්. ඒ වගේම 24%ක් කෘෂිකර්මාන්තයෙන් සහ 25%ක් වෙනත් කර්මාන්තවලින් උපයනවා. ඊට අමතරව උගන්ඩාව කියන්නේ විශාල වශයෙන් රන් ආකර පවතින රටක්. ඔවුන් පසුගිය මාසෙදී ඩොලර් ට්‍රිලියන් 20කට ආසන්න අලුත් රන් ආකරයක් සොයාගෙන සමත් වෙනවා.
ඊට අමතරව මෙහි තඹ ටන්ස්ටන් කොබල්ට් වැන්ටලයිට් යපා සහ ෆොස්ෆේට් වැනි සම්පත් විශාල වශයෙන් පවතිනවා. නමුත් අවාසනාවන්ත විදියට ඒ සම්පත්වල ප්‍රතිලාභ ජනතාව අතර බෙදී නොයන බවටයි වාර්තා වෙන්නේ. ඇත්තටම වර්තමානයේ වෙද්දී උගන්ඩාවේ පවතින පවුල් පාලනය අධ්‍යාපනය ඇතුළු ප්‍රධාන අමාත්‍ය දූර කීපයක් වර්තමාන ජනාධිපති වන මුසවේනිගේ බිරිඳ විසින් දරන අතර රටේ ආරක්ෂක ප්‍රධානියා වන්නේ ඔහුගේ පුතයි. කෙසේ වෙතත් වර්තමාන ජනාධිපති වන මුසවේනි ජනතාවගේ වැඩි ඡන්දෙන් පස් වතාවක් ජයග්‍රහණය කර තිබෙනවා. නමුත් ඒ සියලුම මැතිවරණ ඉතාමත්ම දූෂිත බවටයි ජාත්‍යන්තර මාධ්‍ය පෙන්වා දෙන්නේ. 2022 වර්ෂයේ වෙද්දී ඔහුගේ සම්පූර්ණ දූර කාලය වසර 30ක් වෙනවා. ඒ වගේම ඔහු බලය රඳවා ගන්න දැඩි ලෙස විපක්ෂ මර්ධනය කිරීම සහ මානව හිමිකම් කඩ කිරීම සිදු කරන බවට වාර්තා වෙනවා. වර්තමානයේ වෙද්දී ඔහුගේ වයස අවුරුදු 76ක්. නමුත් ඔහු විසින් මේ වෙද්දී ජනාධිපතිවරණයට ඉදිරිපත් විය හැකි වාර ප්‍රමාණය සහ වයස් සීමා සංශෝධනය කර ඇති බවටයි වාර්තා වෙන්නේ. එයින් ඔබට වැටහෙනවා ඇති මේ දූෂිත පාලකයන් බලය සඳහා මොනතරම් කෑදරයිද කියලා. ඇත්තටම ඔහුගේ පුතා හමුදා ප්‍රධානිය විදියට කරන්නේ හමුදාව යොදාගෙන රටේ සම්පත් කොල්ල කන එක. නමුත් ඔවුන් ඒ සල්ලි වලින් රටේ ජනතාවගේ මූලික අවශ්‍යතාවයන්ව සපුරන්න උත්සාහ කරන්නේ නැහැ. එහි ප්‍රතිඵලයක් විදියට රටේ අධ්‍යාපන සහ සෞඛ්‍ය පහසුකම් තියෙන ඉතාමත්ම පහළ මට්ටමක ලෝක මානව සංවර්ධන දර්ශකයෙන් මොවුන් රැඳී සිටින්නේ 159 වෙනි ස්ථානයේ. එම ලයිස්තුවේ ශ්‍රී ලංකාව සිටින්නේ 72 වෙනි ස්ථානයේ. ඒ වගේම ලෝක සතුරු දර්ශකයෙන් උගන්ඩාව 126 වෙනි ස්ථානයේ රැඳී සිටිද්දී ශ්‍රී ලංකාව රැඳී සිටින්නේ 130 වෙනි ස්ථානයේ. මොවුන්ගේ ජනගහනයෙන් 50%කට ආසන්න ප්‍රමාණයක් වයස 15ට අඩු ළමුන් වන අතර ඔවුන්ගෙන් අධ්‍යාපනය ලබන්නේ ඉතාමත්ම සුළු පිරිසක් පමණයි. ඒ වගේම රටේ ජල විදුලි සහ මාර්ග පහසුකම්ද පවතින්නේ ඉතාමත්ම සුළු වශයෙන්. උගන්ඩා බ්‍රිතාන්‍යයෙන් නිදහස ලබන්නේ 1962 වර්ෂයේදී. ඉතාමත්ම දීර්ඝ කාලයක් පැවති ගරිල්ලා යුද්ධයකින් පසුව තමයි ඔවුන් මේ නිදහස ලබා ගන්නෙ. ඉන්පසු උගන්ඩාවේ ජනාධිපතිවරය බවට පත්වෙන්නේ මිල්ටන් උබටේ නැමැති පුද්ගලයා. ඔහු බලයේ සිටි වසර 8 තුල ඝාතනය කෙරූ උගන්ඩා වැසියන්ගේ සංඛ්‍යාව ලක්ෂ 5කට ආසන්නයි. ඉන්පසු 1971දී ඔහු පළවා හරින්නේ බොක්සින් සූරයෙක් වන ජෙනරාල්වරයෙක් විසින්. ඇත්තටම මේ පුද්ගලයා අපි කවුරුත් දන්නේ ඉඩි අමින්. ඉතාමත්ම අඩු අධ්‍යාපන මට්ටමක් ඇති ඔහු ජනාධිපති වුණත් ඔහු හමුදාවට බැඳෙන සාමාන්‍ය සබලෙක් විදියට. ඔහුට බිරින්දෑවරු 8ක් සහ දරුවන් 43ක් සිටියා. ඒ වගේම ඔහු විසින් විශාල වශයෙන් ඝාතන, ස්ත්‍රී දූෂණ, සොරකම් කිරීම සහ ගසා කෑම් සිදු කර තිබෙනවා. ඉන්පසු ඉඩි අමින් පළවා හරින්නේ අපි මේ වීඩියෝවේ මුලින් කතා කර වර්තමාන ජනාධිපති වන මුසවේනි විසින්. 1979දී ඉඩි අමින් සෞදියට පලා යන අතර එතැන් පටන් වසර 22ක් ඔහු සෞදියේ ජීවත්ව 2003දී මිය යනවා. කෙසේ වෙතත් මේ වෙද්දී ඉඩි අමින්ගේ පාලනයෙන් පස්සේ වසර 40ක් ගත වෙලා තවමත් උගන්ඩාව දූෂිත පාලකයන්ගෙන් පීඩා විඳිනවා. ඇත්තටම ඔවුන් අද පත් වෙලා තියෙන තත්ත්වයට රටේ ජනතාවත් වග කියන්න ඕන. මොකද වර්තමාන ජනාධිපතිවරය පස් වතාවක්ම ජයග්‍රහණය කරලා තියෙන ජනතා ඡන්දයෙන්. ඒ නිසා තමයි අපි හැම වෙලාවෙම කියන්නේ රටක් දියුණු වෙන්න නම් කොච්චර හොඳ දේශපාලඥයන් හිටියත් වැඩක් නැහැ රටේ ජනතාවට දේශපාලන බුද්ධියක් නැත්නම් කියලා. ඒ වගේම තවත් දෙයක් තමයි පවුල් පාලනයක් තියෙන කිසිම රටක් ඒ තරම් දියුණු වෙලා නැහැ. මොකද ඒ වගේ අවස්ථාවලදී ඔවුන් බලන්නේ තමන්ගේ පවුලේ දියුණුව විතරයි. ඇත්තටම විදේශ රටවල් පිළිබඳ උනන්දු වෙමින් ඉන්න අයට අද වීඩියෝ ගොඩක් වැදගත් වෙන්නේ නැති කියලා හිතනවා. අපි මීට පෙර මේ වගේ වටිනා වීඩියෝස් 300කට ආසන්න ප්‍රමාණයක් සිදු කළා. ඒ වගේම ඉදිරියේදීත් ඔබ වෙනුවෙන් මේ වගේ වටිනා වීඩියෝස් ගේන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා අපිව subscribe කරන්නත් අමතක කරන්න එපා. සුබ දවසක් හැම දෙනෙක්ටම.